අදත් මම ඔබට මේ කීමට උත්සාහ කරන්නේ ලංකාවේ සිදු වූ තවත් අභිරහස් ඝාතනයක සුළමුළු හෙළිදරව් කිරීමට. ඔබ කවුරුද දන්නෝ ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු හා ඒ වගේම ටෙලි නාට්‍ය නළුවෙකු ගායකයෙකු වෙන කමල් අද්දරාරච්චි නම ඇසූ පමණින් නොදන්නා කෙනෙක් නෑ ලංකාවේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක්. දැන් මොහුගේ පෙම්වතියව ඝාතනය කරා කියලා घातने क्रीमट उत्साह हेमनाट अनुबल दुना किला लंका ज्येष्ठ माध्यवेद युग अभिराश घातने करोट मे कौद पाटम तिगस्ट लक्न पूर्वा मेम माध्यवेद्याव घातने करे कौद मे माध्वेद्याव घातने करलाट पास क्यूवा महु समलिंगिके केला कौद मे बव क्यूवे जनाधिपति रणिल विक्रम सिंह ඇත්තටම ඔහුගේ ලිංගික අවයව සහ ඔහුගේ රුචි අරුචත්වය පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. ඒක ඔහුගේ ක්‍රියාවලියක්. ඒකට අපි කවුරුවත් වරෙන්. නමුත් කාටවත් ඒ විදිහට ඝාතනය කරලා ඔහු සමලිංගිකයෙක් යනුවෙන් ප්‍රකාශ කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ කපත්තකින් බලනකොට රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුට. මොකද ඔහුටත් එවැනි කරුණු තිබෙන නිසා මොකද අපි කවුරුත් දන්නවා අකිල විලාජ් කාර්යවසම් සාගර රත්නායකලා වගේ අය සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඇති කතා මොනවද කියලා. ඔවුන්ට සමලිංගික ප්‍රශ්න සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ඒක ඔවුන්ගේ පුජ්‍යලික ප්‍රශ්නයක්. ඒකට අපිට කිසි දෙයක් කියන්න බෑ. ඔවුන්ගේ කැමැත්ත තමයි ඒක. නමුත් රනිල් වික්‍රමසිංහ මෙම ඝාතනයෙන් පස්සේ මේ කියන මෙම කමල් අද්දරාරච්චිගේ පෙම්වතිය කියන තැනැත්තිය ඝාතනයෙන් පස්සේ එම ඝාතනයේ වගකීම මාධ්‍ය විද්‍යා කරපිට පටලවමින් ඔහුව ඝාතනය කරලා තියෙන්නේ සමලිංගික ප්‍රශ්නයක්. එහෙම නැත්නම් සමලිංග කතන්දරයකුත් එතනට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු තුර බරපතල ප්‍රකාශයක් කරා. මොකද්ද මේ ප්‍රකාශය? කවුද මේ මාධ්‍යවේදියා? මොකද්ද මේ ඝාතනයේ සුළමුළු? මෙන්න මේ පිළිබඳව තමයි අද මා හෙළිදරව් කිරීමට ඔබට උත්සාහ කරන්නේ. මොකද මෙම අද දිනේ මේක මම තෝරාගත්තේ අද දිනේ මීට සුවිශේෂී දිනයක් නිසා. ඒකට හේතුව තමයි මෙම මාධ්‍යවේදියාව ඝාතනය කරලා අදට වසර 33ක් වෙනවා. කවුද මේ මාධ්‍යවේදියා? මොහු තමයි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයකට දුන් රිචඩ් ද සොවිසා. දැන් අපි බලමු ඔව් මේ මොකද්ද මේ කියන කතන්දරය කියන කමල් අද්දරාර්ච සමලිංගික ප්‍රශ්නයක් කමල් අද්දරේ පෙම්වතිය මාධ්‍යවේදියාගේ ඝාතනය මොකද්ද මේ කතන්දරය ඔබ නොදන්නා රහසක් තමයි මම මේ හෙළිදරව් කරන්න යන්නේ. මේක සමහර විට බොහොම කීප දෙනෙක් දන්නවා ඇති. සමස්ත සමාජයේ අති බහුතරයකටත් වඩා දෙනා මේ කතන්දරයේ මොකද්ද කියන එක නොදන්නා. ඇත්තටම රිචඩ් සොවිසා කියන්නේ जातिक वशेन सह दात्यंत्र वशेन प्रसिद्धि लक्कू माध्यवेदी कहु इंग्लिश भाषा वेन तमस्य माध्य कृत्य भावते यदि ओहो इताली रोम नगर केन्द्र करगण इंटरनेशनल प्रेस सर्विस किला माध्य आयतने का तमय सेवे करे ओहो लंका माध्य नियोजित लंका सिद्धवी वार्ता की मटतुगुनी ओहट तमय इत ओहो सामान्य माध्यवेदी एक निमे ओहो इतम दक्षे ओहो अभिधान एक ओहो टेलीनाट्य नलवी चित्रपट नलवी शेक्सपियर नाट्येट पावा ओहो होंदम नंडुआ वशेन අවස්ථා දෙකදී හොඳම නළුවා සම්මානයෙන් ගන්න. ඒ වගේම විරාගයේ යුගාන්තය චිත්‍රපටි වගේම යසෝරාවේ ටෙලි නාට්‍ය රංගපාලා තිනවා. ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ සම්මාන තුනක් දිනාගෙන තිනවා. මෙන්න මේ වගේ අති දක්ෂ මාධ්‍යවේදියෙක් ටෙලි නාට්‍ය නළුවෙක් ඒ වගේම ගායනයේ පැත්තෙනුත් හොඳ හැකියාවක් තියෙන දක්ෂ මිනිසෙක් තමයි. මෙන්න මේ පුජ්‍යලයා ඝාතනය කරලා 1990 පෙබරවාරි මාසේ 18 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දිනසේ. ඒ නිසා තමයි මම අද මේ දිනේ තෝරාගත්තේ රිචඩ් ද සොවිසා වෙනුවෙන් කතා කරන්න. රිචඩ් සොවිසා මරන්න හේතුව කවුද? කවුද මේක මැරුවේ? මොකද්ද ඒකට සුළමුළු කියන තමයි මේ කරුණ ඔබට මතු කරන්න උසයි. අපි කවුරුත් දන්නෝ 1987 88 89 යුගයේ කියන්නේ ලංකාවේ කියන්නේ ඉතාම භීෂණකාරී යුගයක් තිබුණු වටපිටාවක් තමයි තිබුණේ. මොකද තරුණ තරුණයන් 60,000ක් පමණ මහමග මරා දැම ගංගවලදල ගංගේ ඇලේ දොලේ මහමග පාවුණා ඒවා. මේ පාර අයිනවන්වල මිනි මලකුණු ගඳගස ගසමින් තුන බල්ලු කෑවා. මේවා කවුද කරේ? එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි මේවා සිද්ධ කළේ. ඒ කියන්නේ අද ওই සදික් ප්‍රේමදාසගේ තාත්තා තමයි. මෙන්න මේ වගේ මහා භීෂණකාරී වටපිටාවක් තුනි තරුණ තරුණියෙකුට මහා මග නිදහසේ පාරේවත් බැහැලා යන්න හැකියාවක් තිබුණේ නැහැ. අහු වුණාද මැරුවා පිච්චුවා. එහෙම නැත්නම් වෙඩි තියලා අතුරුදහන් කරා මලමිනි ගංගාවල දැම්ම. මෙන්න මේ භීෂණකාරී වර මෙන්න මේ සිදුවීම් රිචඩ් ද සොයිසා
තම මාධ්‍ය භාවිත කරලා ලෝකෙට ප්‍රකාශ කරයි. ඔව් කිව්වා ලංකාවේ බරපතල ලෙස තරුණ තරුණියන් ඝාතනය කරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔය රනිල් රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව මිනී මරනවා කියලා කිව්වා. මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මෙන්න මේ දේවල් ඔහු ඡායාරූප සහිතව ජාත්‍යන්තරයට විස්තර වාර්තා කරා. මෙන්න මේ විස්තර දිගින් දිගටම වාර්තා කිරීමට පටන් ගැනීම සමග රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව රිචඩ් ද සොයිසා සමග දැඩි වෛරයකට පත් වුණා. ඒක ඔහුට උගුලාගෙන පෙර ප්‍රශ්නයක් මතුවුණා. ඒ නිසා මේක කොහොම හෝ මේක නැත්තට නැති කරන්න ඕනේ කියන තත්ත්වකව රිචඩ් සොයිසාගේ මේ මාධ්‍ය භාවිතය. මොකද ඒක ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට ඒ හරහා විශාල බලපෑමක් එල්ල වුණා රිචඩ්ගේ මාධ්‍ය භාවිතය. මෙන්න මේ තුල 1988 සිදු මෙන්න මේ ක්‍රියාදාමයන් සමග විශේෂ දෙයක් කීපයක්ම සිද්ධ වුණා. ඒ තමයි මේ මලමිනි මරලා පහරවලාගෙන මදාන මලමිනි වලට කිසිම මරණ සහතිකයක් නැහැ. මැරුවා, පිච්චුවා, එහෙම නැත්නම් එහෙම වලලා දැම්මා, කිසිම ඥාතියෙකුටවත් එකතු වෙන්න දුන්නේ නැහැ. ඥාතියෙකුටවත් සමහර මිනි බාර ගන්න ඉඩ දුන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවයක් තුල ආණ්ඩුව, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ සහ රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව තීරණයක් ගත්තා. මෙම හදිස්සි නීති රෙගුලාසි යටතේ එම හදිස්සි නීති විධාන සංග්‍රහයේ යටතේ 55 වෙනි වගන්තියට අනුව මේ මලමිනි සියල්ල කිසිදු මරණ පරීක්ෂණයකින් තොරව වළදමන්නේ. අධිකරණ පරීක්ෂණයක් එහෙම නැත්නම් හදිස්සි මරණ පරීක්ෂණයකින් තොරව වළල්ලා දාන තීරණය කරා. මෙන්න මේ සිදුවීම මුල් කරගෙන රිචඩ් ද සොයිසා අපූර්ව වාර්තාකරණයක් කරා ජාත්‍යන්තරේ. ඒ තමයි ඔහු ප්‍රකාශ කරා ඔහුගේ එක ඒ ලිපියේ තිබුණේ, එහෙම නැත්නම් ඒ ප්‍රවෘත්තියේ තිබුණේ එකතැනක තිබුණ දෙයක් තමයි දැම් මල සිරුරවට යුක්තිය ඉටිවනු ඇත. එහෙත් ජීවතුන් අතර සිටින අයට සිටීමට කාලය පැමිණ ඇත කියලා දැම්මා. දාලා ප්‍රවෘත්තියක් කරා. මෙන්න මේක රණසිංහ ප්‍රේමදාසට ආණ්ඩුවට විශාල වශයෙන් වැදුණා. ජාත්‍යන්තරයේ මේ පිළිබඳ විශාල චෝදනාවක් එතනදිත් එල්ල වුණා. මේ තුල මේ මේක තුල කල්පනා කරා රණසිංහ ප්‍රේමදාස. ඒ වගේම එවකට ආරක්ෂක ඇමති ධූරේ දළු රංජන් විජේරත්නලා විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා කළ තියෙන මේ පුජ්‍යලයාගේ මෙම මාධ්‍ය භාවිතය අපිට ඉතාන අවදානම් සහගතයක්. ඒ නිසා මේක කොහෙන් හෝ හොඳින් හෝ නරකින් අවසන් කළ යුතුයි කියලා. ඒ අනුව ඔහුගේ අවසන් ප්‍රවෘත්තිය වුණෙත් මේ මම කිව්ව ප්‍රවෘත්තිය තමයි. ඒ ප්‍රවෘත්ති අවසාන වසාවට ඔහු ප්‍රකාශයට පත් කරේ 1990 පෙබරවාරි මාසයේ 15 වෙනිදා. ඒ ඊට පස්සේ මොකද වුණේ? ඇත්තටම ඊට පස්සේ තමයි සිද්ධි සාමි ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ තීරණය කරා මොනම හේතුවක් හරි හෝ රිචඩ් සොයිසාව පැහැරගෙන ගෙනිලා මරලා දාන්න. මේක සිදු වුණේ කොහොමද? මේක සිදු වුණේ රණසිංහ ප්‍රේමදාස, ඒ කියන්නේ සදික් ප්‍රේමදාසගේ තාත්තා ඈ රනිල් වික්‍රමසිංහ රංජන් විජේරත්න මෙන්න මේගොල්ලෝ සාකච්ඡා කරලා තීරණය කරා මොහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම පැවරුවේ රණසිංහ ප්‍රේමදාස ළඟ සිටිය ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොණි ගුණසිංහ කියලා. ඒ පුජ්‍යලයාට මේ රොණි මේ රිචඩ් සොයිසා බාර දුන්න අවශ්‍ය වැඩ කටයුතු කිරීම සඳහා. ඒ අනුව රොණි ගුණසිංහ කියන්නේ ඊට පස්සේ ඔහු කොටුව පොලිස් ස්ථානාධිපතිවකට හිටපු ලාල් රංචාරුද, ඒ වගේම කොම්පඤ්ඤවීදී පොලිසියේ තවත් හිටිය පොලිස් පරීක්ෂකවරේ බෝධනීය ගම්ලත් ගෙදර දේව සුරේන්ද්‍ර කියලා එක්කෙනෙක්. ඒ වගේම තවත් පොලිස් නිලධාරියෙක් හිටියා පොලිස් සැරේන්වරේ සරච්චන්ද කියලා. මෙන්න මේ තුන්දෙනාවත් යොදාගෙන රිචඩ් සොයිසා හොයා මෙහෙයුමක් ආරම්භ කරා. ඒ කියන්නේ රිචඩ් සොයිසා ඒ වෙනකොට පදිංචි වෙලා හිටියේ රාජගිරිය වැලිකඩ ඔය වැලිකඩ නගර සභාව ආසනේ. ඒ කියන්නේ ශ්‍රී ජයවර්ධන කෝට්ටේ නගර සභාව ආසන්නයේ තියෙන වැලිකඩ වත්ත පාර කියන එක. දන්නේ වැලිකඩ වත්ත පාරේ මහල් නිවාසවල තමයි රිචඩ් සොයිසා පදිංචි වෙලා සිටියේ. ඔහු විවාහකයෙක් නෙමෙයි, ඔහු සිය අම්මත් එක්ක මවත් එක්ක තමයි මේ නිවසේ පදිංචි වෙලා සිටියේ. මෙන්න මේ නිවසේ හිටිය තවත් සේවක සේවිකාන් තුන්දෙනෙකුත් හිටියා. මල්ලිකා, කරුණාදාස, සරස්වති කියලා. කියන්නේ කෑම බීම උයලා දීලා, ගෙවල් දොරවල් බලාගෙන රිචඩ් සොයිසාව සහ අම්මව බලාගෙන මේ වැඩ කටයුතු කරගෙන හිටියේ තුන්දෙනා තමයි. මෙන්න මේ අවස්ථාවේදී දැන් රිචඩ් සොයිසාව පැහැරගෙන මේ
ක්‍රම මෙහෙවුම ආරම්භ කරා. ඒක ආරම්භ කරේ කවදාද? 1990 පෙබරවාරි මාසෙ 18 වෙනිදා. මේ කියන්නේ අද වගේ දවසක. ඒ කියන්නේ 19 වෙනිදාට එළි වෙන්න අලුෙම 2:30ට පමණ රිචඩ් ද සොයිසා හොයාගෙන මම කිව්ව ඔය රොනී ගුණසිංහ ඇතුළු පිරිස වැලිකඩ වත්ත පාරට පිවිසුණා. ඒ ඔවුන් ගමන් කරමින් සිටියේ 32 ශ්‍රී 47යි 48 අංක දරන පෙජරෝ රතෙන් කොළපාට පෙජරෝ රතෙන් තමයි ඔවුන් මේ ගමන ආරම්භ කරේ. ඉතින් මෙම ගමන ආරම්භ කළ ඔවුන් ගියාට ඔවුන්ට මහ රාත්‍රියේ කීප දෙනාම හොඳටම මත්පැන් පානය කරමින් දැඩි බීමත් විකී. නමුත් ඔවුන්ට ගියාට පස්සේ රිචඩ් සොයිසා ඉන්නගේ එකපාරටම රාත්‍රියේ සොයා ගැනීමේ අපහසුතාවයක් මතුුණා. මොකද ඕනාට වඩා බීලා තියෙන හින්දාත් එක පැත්තකට එකත් ප්‍රශ්නයක් වුණා. මොනම් ඒ හින්දා රිචඩ් සොයිසා ගෙදරට යන්න ඉස්සල ඒ ආසන්නේ වෙනත් ගෙදරකට මුහුණ රිංගුවා. ඒක නොදනුවත් රිංගු. මේක රිචඩ් සොයිසා ගේ කියලා හිතුවා. ගෙදරකට සිංගල ඉවර තට්ටු කළ ඉවර දොර ඇරියා. වුන් හිතුවේ රිචඩ් සොයිසා ගේ තමයි මේක කියලා. ඒ පරිස්සම කෝ රිචඩ් සොයිසා ගණන් එළියට කොහෙද ඉන්නේ කියලා. ගෙදර යනොත් එක පාටම විශ්නු භූත වුණා. මොකද්ද මේ කියන්නේ? අපි දන්න රිචඩ් සොයිසා කෙනෙක් කියලා බැලුවාම මේ රිචඩ් සොයිසා කෙනෙක් නෑ. හැම ගියක් නෙමෙයි. මේක ඒගොල්ලන්ගේ ගියක් නෙමෙයි කියලා බුව. නැතේ කියන්නේ කොහොමද කියලා බේබද්දු ඉතර ගියා. එතකොට ඒ ගෙදරට දුනහ ඒ ගෙදර හිටියා පොඩි දරුවෙක්. දරුවගේ හිසට පිස්තෝලේ තුවා රොණී ගුණසිංහ. රොණී ගුණසිංහ පිස්තෝලේ තුවා මේ දරුවව දැන් වෙඩි තියලා මරන කියපන් කොහෙද ඉන්නේ රිචඩ් ද සොයිසා. කොයි ගිඹ මේ ගෙදර නැන්නම් කොයි ගෙදරද ඉන්නේ කියලා අපිට ගේපෙන්න පාක් කියලා කිව්වා. ගෙදර හිටියා හොඳට බාගුණා. කාගේද මේ ගෙදර? කාගේද මේ දරුවා? ඔබ කවුරුත් දන්නු ලංකාවේ ජනප්‍රිය ඉංග්‍රීසි නිවේදිකාවක් ඉන්නවා. එයා තමයි නොයලින් හොන්ටර්. නොයලින් හොන්ටර්ලා ගෙදරට තමයි මේගොල්ලෝ ඇතුළත් වෙන්නේ. ඒකේ නොයලින් හොන්ටර්, ඒ වගේම ඔහුගේ සැමියා වන කෙනත් ආතර් හොන්ටර් සහ දරුවා තමයි මේ ගෙදර හිටියේ. එතකොට ඒ දරුවට තමයි අර පිස්තෝලේ තිබ්බේ. එතකොට ගෙදර අය හොඳටම බය වෙලා කිව්වා අපේ ගෙදර නෙමෙයි තියෙන්නේ. එතකොට කිව්වා රොණි ගුණසිංහ එහෙනම් කොයි ගෙදරද කියලා අපිට පෙන්නන්න කිව්වා. ඇත්තටම හොන්ටර්ලා ගෙදර අය රිචර්ලා ගෙදර කොහෙද තියෙන්නේ කියලා හරියටම දැනගෙන හිටියේ නැහැ. ඒ පාරේ ඉන්නව බව දන්නවා. නමුත් කොයි ගෙදරද කියන ඒගොල්ලොත් දැනගෙන හිටියේ නැහැ. එතකොට දැන් මේ දරුවගේ ඔළුවට පිස්තෝලේ තියලා දැන් මරන්න තරම් බෙල්ල මිරිකගෙන පිස්තෝලේ දැන් ගෙදර අය හොඳටම බයලා මේ බය වෙච්ච තරම ගෙදර හොන් අයට බොහොම අසරණ වුණා. ඔවුන් කල්පනා කරා දැන් මේක අපිට පාවල දීමක් නෙමෙයි මේ රිචඩ් ඉන්න ගේ පෙන්නන්න වෙනව නැත්නම් මේ දරුවා මුන් මරනවා කියලා. ඒ පාර රිචඩ්ගේ නොයලින් හොන්ටර්ගේ සැමියා ආතර් හොන්ටර් දුරකථන ඇමතුමක් ගත්තා. Taman දන්න තවත් මාධ්‍ය විදියකෙත් තියෙනවා අර්ජුන රණවන කියලා. ඔහුට කතා කරලා ඇහුවා අර්ජුන රිචඩ් ලගේ ගේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට අර්ජුනයි රිචඩ්ුයි බොහොම හොඳ යාළුවෝ. එතකොට රිචඩ් අර්ජුන රණවන කිව්වා හොන්ටරට අසවල් තැනයි ගේ තියෙන්නේ, ඕගොල්ලෝ ගෙට එහැ මෙන්න මේ තැන තමයි ගේ තියෙන්නේ. ඒ අනුව ඊට පස්සේ හොන්ටර්ලා ගෙදරින් අය කිව්වා ගේ තියෙන්නේ අන්න අසවල් තැන, එතන තමයි රිචඩ් ගෝවිකින් කියලා ගුණසිංහලාට කිව්වා. කිව්වට පස්සේ කිව්වා රයිට් අපි ඒ ගෙදරට යන්නම්, උඹලා හැම මේ පිළිබඳ කිසි කෙනෙකුට කාටවත් කියන්නේ නැත් කිහෙම කියලා තුනොත් තොලා මරනවා කියලා තර්ජනය කළා. ගෙදරින් බැහැලා ගියා යන්න. ගිය හැටියම හොන්ටර් මොකද කරේ? ටක් ගාලා ආපහු දෙවෙනි වතාවට අර්ජුන රණවන්ට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා අර්ජුන මොකක් හරි ලොකු කරදරයක් වෙන්න යනවා රිචඩ්ට, පුළුවන් නම් මොන හරි ගන්න මෙන්න මේ විදිහ සිද්ධියක් වුණා, පිස්තෝල සන්නද්ධ කණ්ඩායමක් මෙහෙම යනවා, පුළුවන් නම් මේ සම්බන්ධයෙන් ඔහුගේ ජීවිතේ බේර ගන්න පුළුවන්, ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය ඔබ ගන්න කියලා. ඒ අනුව ඔහු කතා කරා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටියේ හෙන්රි පෙරේරාට. කතා කළා මේ සිද්ධිය කිව්වා කියලා. කිව්වා මේ මොහුගේ ජීවිතේ බේර ගන්න බහා ඉදිරිපත් වෙන මෙන්න මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා, ලොකු අනුතුරක් වෙන්නේ යන්නේ. ඔහු කතා කරා වැලිගඩ පොලිසියට. වැලිගඩ පොලිසියට කතා කරලා කිව්වා මෙන්න මේ වගේ සිද්ධියකට තොරතුරක් ලැබුණා, පොඩ්ඩක් බලන්න කියලා. නමුත් වැලිගඩ පොලිසිය සත පහකට ගණන් ගත්තේ නැහැ ඒ සිද්ධිය. ඒගොල්ලෝ කිසි දෙයක් ඒක සැලකුවේ නැහැ. අඩුගානේ තමන් කියන පරිපාලන නායකයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කිව්ව දේවල් ගණන් ගත්තේ නැහැ. ඒකෙන් හැඟෙන දෙයක් තමයි වැලිකඩවත්ත වැලිකඩ පොලිසිය දැනගෙන හිටියා රිචඩ් එදාව පැහැරගෙන යනවා කියන හැඟීමක් මතුවෙන්න පුළුවන්. දැන් මොකද ඊළඟට උනේ? දැන් රොණී ගුණසිංහ ඇතුළු පිරිස රිචඩ් සොයා රිචඩ්ලා ගෙදරට ගියා. යනකොට ගේට්ටු වහලා පයින්න බෑ. ඒ පාර තාප්පෙන් කාණ්ඩි පැන්නා. පැනගොර දොරට ගහලා ඉවරලා දොර මෙව කඩලා ඉවරලා රිචඩ් ඇරියා දොර. දොර ඇරියට පස්සේ රිචඩ් ඇතුළට ගිහිල්ලා රිචඩ් බෙල්ලින් ඇදලා ගත්ත රිචඩ් ඇතුළේ ඉන්නකොට. එතකොට රිචඩ්ගේ අම්මා මනෝ ප්‍රාණී සරවණ මුත්තු වෛද්‍යවරියක් ඇය කෑ ගැහුවා මගේ පුතාව ගෙලියන්න එපා කියලා. ඒ වගේම අර මම සේවක සේවිකාවන් දැඩි විශ්නීත මේ කෑ ගැහිලා ඇහිලා
කෑ ගැහිලා ඇහිලා යවට තවත් ගෙදරවල් දෙකක් තියෙන දෙපැත්තේ ඒ ගෙදර ඔය ඇල්ලේ පොළ සහ උනන් තැන්න කියන යුවලකුත් හිටියා ඒගොල්ලොත් රෑ මේ කෑ ගැවල් ඇහිලා බැලුවා මේ මොකද්ද මේ යන ගල ඒගොල්ලොන්ගුත් ඇසින් දැක්කා රිචඩ් සොයිසාව බෙල්ලෙන් ඇහිලා ඇදගෙන ඇහිලා රොනි ගුණසිංහ ඇතුළු පිරිස ජීප් එකකට දාගත්තා අර මං කිව්ව පෙජරෝ ජීප් එකකට දාගෙන යන්න ගියා අර ගෙදර අය ඒ කියන්නේ මනෝහරි සරවණු මුතු මහත්මිය ඒ කියන්නේ රිචඩ් ගේ අම්මා කෑ ගැහුවා අනේ මගේ පුතාව ගෙලියන්න එපා මට ඉන්නේ එකම පුතාව විතරයි ඇත්තටම එකම පුතයි එතුමියට හිටියේ මේ එකම පුතාව තමයි පැහැරගෙන යන්නේ මගේ පුතාව ගෙලියන්න එපා ඇඬු කැඳුලින් කෑ ගැහුවා නමුත් මිනි මරු සත පහකට ගණන් ගත්තේ නැහැ රිචඩ්ට අරගෙන ගියා ඒ සැනින් රිචඩ්ගේ මව වැලිකඩ පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරා මෙන්න මගේ පුතාව පැහැරගෙන ගියා වහාම බේරලා දෙන්න කියලා නමුත් වැලිකඩ පොලිසිය එතකොට සත පහකට ගණන් ගත්තේ නැහැ එම අවස්ථාවේ රිචඩ්ගේ මව තමන් දන්නා කියන ලංකාවේ ජනප්‍රියම තවත් රංගන ශිල්පියෙකු වන ගාමිණී පොන්සේකා මහත්මයාට දුරකථන ඇමතුමක් ඒ රාත්‍රියේම අරගෙන කිව්වා ගාමිණී මගේ පුතාව මේ විදිහට පැහැරගෙන ගියා සන්නද්ධ පිරිසක් ඔයාට පුළුවන් නම් කොහොම හරි මගේ පුතාව බේරලා දෙන්න කියලා කිව්වා එම අවස්ථාවේ ගාමිණී පොන්සේකත් තමන්ගේ සබන්තා ඔස්සේ උත්සාහයක් දැරුවා ඒත මේක බේර ගන්න නමුත් ඒ තරම් සාර්ථක වුණේ නැහැ. දැන් ඊට පස්සේ මොනවද කරන්න කියා ගන්න බැරි තත්යකට ආවා. ඊට පස්සේ උදේ පාන්දර උදේ 7ට විතර මොරටුව කොරලවැල්ල මුහුදු තීරේට රිචඩ්ගේ මළ සිරුර ගොඩ ගහලා තුනා. වෙඩි තබලා මරලා තුනා. උදේ පාන්දර වෙරළට ගිහලා තිනු දීවරය දෙන්නේ මොරටුවේ. නිමල් පනාඳු සහ මාකස් පනාඳු කියන දීවරය දෙන්න. ඔවුන් දෙදෙනාට උදේ 7:00 විතර තමයි වෙරළට ගොඩාගසලා තිබුණු මේ මලසිරුර හම්බුනේ. ඒ වෙන විටත් මාළු එහෙම කාලා තුනේ. ඒක මුහුද මැදට දාපුවල තියෙනවා. ඒක ඒ කාලේ ආරංචි වුණ හැටි නම් තියෙන්නේ. ඔහුව පැහැරගෙන ගිහිල්ලා ගුවන් යානකින් මුහුද හරියට ගෙනිල්ලා මුහුද මැද දාලා තිනෝ. ඒක ඒ අවස්ථාවේ ගොඩ ගහගෙන හිල්ල තියෙනවා කියන එක තමයි ආරංචිය ආවේ. මේ වෙනකොට මමත් හිටියේ ඒ වෙනකොට ජීවත්වල හිටියේ මොරටුව රාවතාවත්ත කියන ප්‍රදේශයේ. ඉතින් මෙම ආරංචි සැලවීමත් සමග මමත් ගියා කොරලවැල්ල ඔය මුහුදු තීරයට රිචඩ්ගේ මළ සිරුර බලන්න. ඇත්තටම අපිටත් ඉතින් හරි දුකයි වේදනාවයි අදාහ ගන්න බෑ. අපිත් ඒ වගේ සාමාන්‍ය තරුණ මාධ්‍යවේදීන් වචින් තමයි ඒ කාලේ කටයුතු කරේ. ඉතින් අපිත් බැලුවා. ඊට පස්සේ මේ දේහය මොරටුව පොලිසියට කතා කරා. මොරටුව පොලිසියට කතා කරාට පස්සේ මොරටුව පොලිසිය ඒ වනාට ස්ථානාධිපති ධූරයේ දරුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වැගොඩ පොළ. ඒ වගේම අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති ධූරයේ දරුවේ රොඩ්රිගෝ කියලා මහත්තයෙක්. ඔවුන් ඇහිලා මනවිනිය බලලා මේක කළු බෝවිල් රෝහලට ගෙනිච්චා. ගෙනිල්ලා ඉවරලා මේක ඊට පස්සේ මෙහෙම මොරටුව කොරරවැල්ල මුහුදු තීරයට මලමිනියා ගොඩ නැගලා ඒක කළුබෝවිල් රෝහලට ගෙනිච්ච කියන එක ආරංචිය රිචඩ්ගේ මවට දැනගන්න ලැබුණා. රිචඩ්ගේ හිතුවා මේක මගේ දරුවා දන්නේ නැති කියලා සැකේට රිචඩ්ගේ මව කළුබෝවිල් රෝහලට ගිය යනකොට ඒ මගේ දරුවා තමයි. රිචඩ්ගේ මව ඇඬුවා. ඇඬුවා නෙමේ පොලේ හැපි හැපි ඇඬුවා. එකම දරුවයි හිටියේ. ඉතාම දුකයි වේදනාවයි. අවට හිතු මිනිසුන්ට බව ඇඬුණා. මේ මොකද්ද වුනේ කියන එක. ඒ තරමට මිනිමරුවෝ අහිංසක කාටවත් වරදක් නැතුව තමන්ගේ වෘත්තිය නිර්භවය නිර්භීතව හරියට ජනතාව වෙනුවෙන් කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ලෝකයට වාර්තා කර රිචඩ් සොයිසාව එදා රණසිංහ ප්‍රේමදාසගේ මිනිමරුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මිනිමරුව මරලා දැම්මේ විදියටයි. රිචඩ්ගේ මලමිනිය අඳුනගත්තට පස්සේ ඒ අම්මට මොනවා හිතෙන්නේ නැද්ද කියලා දැන් ඔබට හිතන්න ඔබගේ දරුවෙකුට මේ දේ සිද්ධ වුණා මොනවගේ දෙයක්ින් ඔබේ හිතට මතුවෙනවද කියලා. ඔහු වැරදක් කළා තියෙනවා නම් ඔහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා නිසි දඬුවම් දුන්නට කමක් නැහැ. එහෙම නැතුව නිර්අපරාධී මේ විදියට මිනිසුන් ගෙනිල්ලා මරා දැමීම මොනතරම් තිරසං වැඩක්ද කියලා ඔබ පොඩ්ඩක් ඔබගේ හදවතට තට්ටු කරලා බලන්න. අම්මේ තාත්තේ මොනතරම් වේදනාවක් ඇති වෙනවද? මේ මිනිමරුව ගැන අපිට මොනතරම් වෛරයක් ඇති වෙනවද? ඒකයි එදා සිද්ධ වුණේ. ඒ වෛරෙම එදා රිචඩ්ගේ මවට ඇති වෙන්නේ නැද්ද? ඒක සාධාරණ නොවේද? පොඩ්ඩක් කල්පනා කර කර බලන්න. මිනිමරුවෙකුගේ දරුවෙක් වුණත් නීතියට අනුව වැඩ කර යුතු රටක තියෙනවා නම් එහෙම නොවේ. මෙතන සිද්ධ වුණේ අමුමුවේ ඔහුව ඝාතනය කිරීම. ඇත්තටම මෙම ඝාතනය සම්බන්ධයෙන් නිසියාකාර පරීක්ෂණයක් සිද්ධ කරේ නැහැ ආණ්ඩුව හෝ පොලිසිය. මේ පරීක්ෂණය සිදු කරන ලෙස හරියට මෙම මරණ පරීක්ෂණය සිදු කරන ලෙස රිචඩ්ගේ මව
පොලිසියට කට උත්තර හතරක් දුන්නා. 1990 පෙබරවාරි මාසේ 18 20 මාර්තු 27 ජූනි 5 මෙන්න මේ වගේ දවස් හතරක පරි කට උත්තර හතරක් දුන්නා. මේ සිද්ධීන් සම්බන්ධයෙන් මගේ දරුවට සාධාරණීකරණ කරන්න දන්න දන්න තොරතුරු හැමතිස්සෙම කිව්වා. කිසිම පරීක්ෂණයක් නිසි ලෙස කරේ නැහැ පොලිසිය. ඒ විතරක් නෙමෙයි අධිකරණයට දිවුරුම් ප්‍රකාශ පහක් ඉදිරිපත් කරා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට. ඒවත් හරියට ගියේ නැහැ. අන්තිමට මේ මරණ පරීක්ෂණ වාර්තාවත් රිචඩ්ගේ මරණ පරීක්ෂණ වාර්තාවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේ නැහැ. ඊට පස්සේ මාර්තු 22 වෙනිදා 1990 මාර්තු 22 රිචඩ්ගේ මව මරණ පරීක්ෂණ වාර්තාව අඩු තරමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කරා. එම ඉල්ලීම ඔහු කරේ ඒ කාලේ හිටියා ජ්‍යෙෂ්ඨ නීතිඥෙක් බැටී වීරකෝන් ලංකා සමසමාජ පක්ෂයේ හිටපු කෘතහස්ත දේශපාලඥ. ඔහු මාර්ගයෙන් ඉල්ලීමක් කරා. නමුත් සාධාරණයක් ඉෂ්ට වුනේ නැහැ. ඊට පස්සේ ඒ කාලේ හිටියා තවත් හොඳ මහත්තයෙක්. ඔහු සම ඔහු තමයි නෙවිල් සෙනවිරත්න. නෙවිල් සෙනවිරත්න කියන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විදුසුරුවරේ ගෞරවනීය මහත්තයා කෙනෙක්. එතකොට රිචඩ්ගේ මව ඔහුව හම්බ වුණා 1993 වෙනි මාසේ 28 වෙනිදා. හම්බෙලා මේ සිද්ධිය කීවරලා මේ පිළිබඳ එවකට හිටපු නීතිපතිවරයා හම්බ වුණා. හම්බෙලා කිව්වා මගේ පුතාගේ මරණය වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න. පොලිසිය හරියට නීතිය ඉෂ්ට කරන්නේ නැහැ. පොලිසිය මේ කටයුතු වලින් මග හරිනවා. මොරටුව පොලිසිය මේ කටයුතු වලින් මග හරිනවා. හරියට කරුණු වාර්තා කරන්නේ නැහැ. ඒ නිසා මැදිහත් වෙනවා. නමුත් එවකට හිටපු නීතිපතිවරයාවත් මේ පිළිබඳ කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඒකට හේතුව තමයි ආණ්ඩුවේ තිබෙන ප්‍රශ්නයක්. ආණ්ඩුව තමයි මේ මිනි මරුවා කියන එක හේතුව තමයි මේකට ප්‍රශ්න. මේ தත්ත්වය තුල හරි අසරණම සිටි රිචඩ් සොයිසා මහත්මිය ඇත්තටම මේ මිනිමරුව කවුද කියලා දන්නේ නැහැ. ඇත්තට රිචඩ්ගේ මව දැනගෙන හිටියේ නැහැ. මේ අතරතුර 1990 මැයි මාසේ 10 වෙනිදා රිචඩ්ගේ මව ITN ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති බල බල හිටියා. ඉන්නකොට ප්‍රේමදාස මහත්තයාගේ උත්සවයකට යම් කිසි පිරිසක් සහභාගී වෙමින් තිනි ඡායාරූප පෙළක් විකාශනය වුණා. ඒ ප්‍රවෘත්ති බැලුවාම ඒ ප්‍රවෘත්ති සුවිශේෂී පුජ්‍යලයක ඔහුගේ නෙත ගැටුණා. ඒ තමයි ඔහු ඇඳගෙන හිටියේ මේ සුදු පාට ටී ෂර්ට් එකකුයි සුදු පාට කොට කලිසමක් ඇඳලා තොප්පියක් දාලා හිටියේ. මේ පුජ්‍යලයාගේ නිතකට කටුණා රිචඩ්ගේ මවට මෙයා මං හොඳට දැකලා දුන්නු කවුද කියලා. එතකොට ඔහු කිව්වා මෙන්න මේ පුජ්‍යලයා නේද මගේ පුතාව පැහැරගෙන යන්න එදා රාත්‍රියේ ආවේ කියලා. ඒත් ඒක තවදුරට මේක මෙතනින් හරි වික්ෂිප්ත වුණා අම්මව. ඊට පස්සේ ඒ ප්‍රවෘත්ති විකාශනය එතනින් ඉවර වුණා පස්සේ ඊට පස්සේ ඔය ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බැලුවා ඊට පස්සේ තිබුණු. ඒකෙ ඔය රූප රාම් පෙළ ඔය විදිහටම ප්‍රචාරය වුණා. ප්‍රේරණා සැක එතකොට ඒ ප්‍රවෘත්තියක ප්‍රචාර වුණා ඒ උත්සවයට සහභාගී වූගේ නම් අය. ඒ අතර ප්‍රකාශ වුණා රොණී ගුණසිංහ කියන නමත් ප්‍රකාශ වුණා. අර රිචඩ්ට පැහැරගෙන ආපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී. එතකොට ඒ අවස්ථාවේ කෙලින්ම මනෝරි ඒ කියන්නේ මනෝහාරි ඔය රිචඩ්ගේ අම්මා කෙලින්ම කතා කරා. ඊට පස්සේ බැටී වීරකෝ නීතිඥවර කතා කරලා කිව්වා මෙන්න මෙහෙම ITN එකේ සහ රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශ වුණා. ඒ ප්‍රකාශ වුණ මෙන්න මේ අවස්ථාවේදී පුජ්‍යලයේ හිටියා මෙන්න මේ ආදා පුජ්‍යලයේ ඔහුගේ නම රොණී ගුණසිංහ කියලා කිව්වේ. ඔහු තමයි මගේ පුතාව පැහැරගෙන යන්න එදා රාත්‍රියේ පැමිණියේ කියලා. එතකොට මේ සිද්ධිය ඒ පාර රිචඩ් නීතිඥවරයා ඊළඟ මේ සම්පූර්ණ මේ කරුණ 1990 ජූනි මාසේ පළවෙනිදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දුන්නා මේ ප්‍රවෘත්තිය ගිය කරුණුත් එක්ක. එතකොට මේ මොරටුව මහේස්ත්‍රාත් ධූරයේ දරුවේ රෝහිණී වල්ගම මහත්මිය. ඉතින් ඇය ඒ පාර තීරණය කරා පොලිසිය හිටියා. පොලිසිය දැනුම් දීමක් කරා නියෝගයක් කරා. මේ දැන් මේ සාක්ෂිකින් ඉදිරිපත් කළ තියෙනවා මෙම සිද්ධියට මෙන්න මේ මෙහෙම පුද්දලියක් සම්බන්ධයි කියලා. කරුණාකරලා ඊළඟ නඩු දිනේට ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න හඳුනා ගැනීමේ පෙරටුවකට කියලා පොලිසිය ඒකට එකඟතාවය පළ කරා. ඒ අනුව 1990 ජූලි මාසේ 11 වෙනිදා තමයි ඊළඟ නඩු දිනේ තිබුණේ. දැන් මේ ඊළඟ නඩු දිනේදී පොලිසිය පරීක්ෂණ කටයුතු වලින් ඉදිරිපත් වුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොඩ්ඩිපියේ ගුණසේකරයි. ඒදන්න ඉදිරිපත් කළා කිව්වා අපි රොණී ගුණසිංහව අත්අඩංගුවට ගැනීමට තරම් අපිට සාධක නැහැ, කරුණු නැහැ, ඔහු මේකට සම්බන්ධයි කියලා. හින්දා ඔහුගේ අපිට අත්අඩංගුවට ගන්න අපහසුයි බෑ කියලා කිව්වා.
අධිකරණයේ නියෝග දීලා තියෙනවා ඔහුව අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න මොකද දැන් සාක්ෂියක් ඉස්මතු වෙලා තියෙන හින්දා එතකොට ඔහුව ඇරදිකරුවද නිවැරදිකරුවද කියලා හඳුනා ගැනීම පෙරටුවකින් පස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයකින් තීරණය කරයි අධිකරණේ නමුත් අධිකරණයටත් පිටුපාලා අධිකරණයේ නියෝගයටත් පිටුපාලා පොලිසිය රොඩ්පී ගුණසේකරයි ගාමිණී පෙරරයි කුවා අපිට ඔහුව අත්අඩංගුවට ගන්න බෑ කියන එක බොහොම තදින් දැනුම් දුන්නා ඊට පස්සේ මොකද වුනේ ඒ විතරක් නෙමේ මෙන්න මෙදිනි තවත් අපුරු සිද්ධියක් වුණා ඒක ඔබ හොඳට මතක දැන් අර මම මුලින් ප්‍රකාශ කරානේ මේ කමල්ලද්ද රාජ්‍ය සිද්ධිය දැන් මෙන්න මෙතනදි මේ සිද්ධිය මතක් වුණා මේ ප්‍රශ්නේ මතු වුණා මොකද්ද ප්‍රශ්නිය පොලිස් නිලධාරීන් අධිකරණයට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය වන රෝහිණී වල්ගමකට වාර්තාවක් නිකුත් කරා මේ මරණය පිළිබඳ මෙම මරණයට සම්බන්ධ වෙලා තින්නේ කමල් අද්දරාරච්චි සම්බන්ධ සිද්ධියක් කියලා වාර්තාවක් මගේ නිකුත් කරා. අදටත් සමහර විට ওই වාර්තාව අධිකරණයේ ඇති. හරි? මේක මම කියන්නේ බොහොම වගකීමෙන් යුතුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරා පොලිසිය කමල් අද්දරාරච්චි පෙම්වති කාන්තාවක් එක්ක යාළු වෙලා හිටියා. ඒ කාන්තාව ඝාතනයට ලක් වෙලා තිනෝ. ඒ ඝාතනිය සිද්ධ කළා තින්නේ මේ රිචඩ් ද සොයිසා තමයි කළා තින්නේ. ඔහුත් මේ ඝාතනයට සම්බන්ධ වෙලා තිනවා කරන්න. ඒ නිසා එම්ම පවුලේ අයගෙන් රිචඩ් සොයිසාට තර්ජන ගර්ජන තියලා තිනෝ. ඒට සම්බන්ධ ලිඛිත ලිපියකුත් හම්බෙලා තිනෝ පොලිස් පරීක්ෂණවලදී. ඒ නිසා මෙම මරණය සිදු කරන්න ඇත්තේ ඒ පෙම්වතියගේ පවුලේ අය කියලා ඉවරලා ව්‍යාජ බොරු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරා. දැන් අධිකරණයට දැන් මුලින් මේ රහස් මේ පොලිස් නිලධාරීන් කිව්ව අධිකරණයට ඒ පවුලේ අයගෙන් තර්ජන තිබුණා ඒ සම්බන්ධයෙන් ලිපියකිනුත් තර්ජනය කළා තියෙනවා. එහෙමනම් ඒ ලිපි අධිකරණයට ඉදිරිපත් කරන්න එපා මෙන්න තර්ජන කළා තියෙනවා කියලා රිචඩ් එහෙම ලිපියක් ඉදිරිපත් කරෙත් නැහැ. මේ කටවචනින් තමයි බොරුවට ලිපි මේ අධිකරණ වාර්තා අධිකරණයට පොලිස් වාර්තාවක් එද. කවුද මේ පෙම්වතිය කමල්ලද්දරාජ්? ඔබ කවුරුත් දන්නවා කමල්ගේ පෙම්වතිය වෙන්නේ තවත් රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වන රමණී බර්තොලොමිස්. දැන් ඔබ කවුරුත් දන්නවනේ දැන් මේ රමණීත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තුනා රමණිම 1987 කමල් අද්දරාරච්චි අතින් ඝාතනය වුණා කියලා තමයි ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් කමලුත් අත්තරංගුවට පනලා සිරගතවත් හිටියා. කමල්ගේ එයන් නඩුවෙන් බේරගැනීමේ පරීක්ෂණත් කරේ පොලිසිය තමයි. එතකොට ඒ කාලේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධූරියද මේ පසු කාලේද ඔය මහත් ආන්දෝලනයකට අනුර සේනානායක තමයි. අනුර කියන්නේ කමල් අද්දලා කියන එක කණ්ඩායමක්. එතකොට යාළු හිතවත් ඒ හින්දා කමල්ව බේරගන්න ඔය මරණින් අනුර සේනානායක කටයුතු කරයි කියලා තමයි ඒ කාලේ දැන් තියෙන අධිකරණය. ඉතින් හරි. දැන් රිචඩ් කමල් අද්දරාරච්චිගේ ඔය කියන පෙම්වතිය රමණී බර්තොමිස් මැරුණේ 1987. එතකොට රිචඩ්ගේ ඝාතනය සිද්ධ වෙන්නේ කවුදද? 1990 පෙබරවාරි මාසෙ 18 වෙනිදා. ඒ කියන්නේ රමණී මැරිලා අවුරුදු 3කට පස්සේ. දැන් මේව පිළිගන්න පුළුවන් කතන්දර බෑනේ. ඇත්තටම කමල්ගේ ඔය මරණයට මොනම හේතුවක් උඩවත් පෙම්වතිය වෙන රිචඩ්ගේ සම්බන්ධයක් නැහැනේ. රිචඩ් සහ කමල් හිතපත්තු. නමුත් එහෙම වුණයි කියලා මේ සම්බන්ධ ඊට වඩා එහෙම තිබෙනවා නම් එහෙමනම් සාක්ෂ්‍ය සාධක අධිකරණයට ඉදිරිපත් කරන්න එපා. පොලිසිය එහෙම දෙයක් කරේ නැහැ. මේක අර රමණී බොර්තොමුන්ස්ලාගේ පවුලේ පිටින් දැම්මා රිචඩ්ගේ ඝාතනය. මෙන්න පොලිසිය එදා කරපු තුප්පයි වැඩේ. මේක කරන්න හේතුව මොකද්ද? ඈ මේක මේ ආණ්ඩුවේට ආව ඒ මිනිමරුවංග බේරගන්න. මේ අවස්ථාවේ රොණී ගුණසිංහ වෙනුවෙන් ඔය මිනිමරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා ඔහු වෙනුවෙන් නීතිඥ MDK කුලතුංග. ඒ වගේම නීතිපතිවරයා සහ පොලිසිය වෙනුවෙන් පිටියේ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මේ අදත් ඉන්නවා ඔහු. ඔහු දන්නවා මේ කියන්නේ. ඔහු තමයි මේ මිනිමරුව බේරලා මේ කටයුතු සම්පූර්ණ කරන්න මැදිහත් වූ නීතිපති නීති මර්ගතු ප්‍රධාන පුජ්‍යලේ මේ මර රිචඩ් සොයිසා වෙනුවෙන් ඉදිරිපත් වුණේ බැටි වීරකෝන්. ඇත්තටම පොලිසියත් නීතිපති මේ නිතරම කටයුතු කරේ මේ රිචඩ්ගේ මිනිමරුවව ආරක්ෂා කරන්න සාක්ෂි අධිකරණයෙන් වසන් කරන්න. ඉතින් මෙන්න මේ தත්ත්වය එතකට විනිසුරු වරයා දෙන උපදෙස්වත් පිළිපදින්න පොලිසිය කටයුතු කරේ නැහැ. එතකොට මේ මොරටුව ඒ නොහිට මහේස්ත්‍රාත් ධූරයේ දරුවෝ ඔය නඩුවේ විනිසුරුවරිය රෝහිණී වල්ගම නඩු පොතේ සටහන් කළා තියෙන පොලිසිය අසතුටුදායක හැසිරීම කියන එක.
ඉතින් එතනින්ම පැහැදිලිව පේනවනේ පොලිසිය මේ නඩුවේ මහේස්ත්‍රාත්වරයාත් පොලිස් නඩු වාර්තා පොතේ සටහන් කරනවා නම් ඒකෙන්ම පැහැදිලි පේනවා නේද මේ පොලිසියගේ මේ මිනිමරුවන්ව ආරක්ෂා කරන්න මොනතරම් කටයුතු කළා තියෙනවද කියලා පැහැදිලි. මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන මේ නඩුවේ අවස්ථාවේ ගිලියන්න නොහැකි තත්ත්වයක්ම තමයි මේ හේතු උනේ. ඒ අවස්ථාවේ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ ජූරි කොමිසමේ බිතානි ජාතික නීතිඥ ඇන්තනී ආම්ස්ටෝන් කියන නීතිඥවරයා ලංකාවට පැමිණිලා. ඒ කියන්නේ ඔහු පැමිණි 1990 ජූලි මාසේ 17 වෙනිදා ලංකාවට පැමිණ. ඇහිලා ඔහු පොලිස්පතිවරයා හම්බුණා. ඒකට හිටපු. පොලිස්පතිවරයා හම්බෙලා ඉතාම පැහැදිලිව කිව්වා මෙම නඩුව හරියට කෙරෙන්නේ නැහැ, පොලිසිය කරන්නේ නැහැ, මෙතන මහා කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. ඉනස කරුණා කළා මෙම පරීක්ෂණ හරියට සිද්ධ කරන්න කියලා පොලිස්පතිවරයාත් සමග පැවති සාකච්ඡාවදී ප්‍රකාශ කරා. නමුත් සත පහකට ගණන් ගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි පොලිස්පතිවරයයි නීතිපතිවරයයි 1990 අගෝස්තු මාසේ 9 වෙනිදා අධිකරණයට බොරු පාර්ලිමේන්තුවට බොරු වාර්තාවක් පවා ඉදිරිපත් කරා මේ බොරු කරුණු දාලා ඉවරලා. මේක පාර්ලිමේන්තුවේ ඊතර මහත් ආන්දෝලනයකට තුද්දුනා. ඒ වෙලාවේ ටිරෝන් ප්‍රනාන්දු තමයි වැඩ බලන අධිකරණ ඇමතිවරයා. ඔහුටම ප්‍රකාශ කරා මේක ආණ්ඩුවට සම්බන්ධ කිසි මිනිමරුමක් නෙමෙයි, මේක පෞද්ගලිකව සිද්ධ වෙච්ච දෙයක්, අපි මේ ගැන හොයනවා කියලා බොරුවට කරුණු දැක්වුවා. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව මේ මිනිමරුවන්ට විරුද්ධව නීතිපතිවරයා කිසිදු පියවරක් නොගන්නා බව 1990 අගෝස්තු මාසේ 8 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුර මැද්දගොඩ මහතා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට පවා ප්‍රකාශ කරා. ඒ කියන්නේ මිනිමරුවන්ට විරුද්ධව කිසි ඇක්ෂන් එකක් ගන්න නැහැ, පියවරක් ගන්න නැති කියලා. ඉතින් එතනින්ම පේනවා නේද ඇයි එහෙම කරන්නේ? ඒ විතරක් නෙමෙයි දැන් මේ නඩුව වාර්තා ඊට පස්සේ දැන් මේ නඩුව කෙරෙන්නේ නැති හින්දා මෙතන ප්‍රශ්න සහගත හින්දා බැටි වීරකෝන් ඇතුළු මනෝහරි සරවණමුතු රිජඩ්ගේ මව ඇතුළු කාණ්ඩේ ගියා මේ අධිකරණයේ වෛද්‍ය මෙතෙක් නඩුව විභාග වෙච්ච සටහන් වෙච්ච මේ වාර්තා ටික ගන්න. වාර්තා ටික ගන්න යනකොට අවසාන යනකොට වාර්තා ටික තේරම අධිකරණයෙන් අතුරුදහන් වෙලා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තා ටික. ඊට පස්සේ ලේඛකාධිකාරිය හම්බෙලා අහලා තියෙන කොමේ වාර්තා කියලා. ඊට පස්සේ ඇය කියලා තියෙනවා මෙම වාර්තා සියල්ල රජයේ නීතිඥවරයා එයාගේ පුද්ගලික සේප්පුවේ දාලා අවුරුදු දෙකකට රට ගිහිල්ලා කියලා. කවුද ඔය අනුර මැද්දගොඩ කියන කෙනා? අවුරුදු දෙකකට රට ගිහිල්ලා ඒකින්ද ඒ වාර්තා ගන්න බෑ, එයාගේ පුද්ගලික ලාච්චුවිත් ඉන්නේ කියලා ඒක කියලා ඉවරලා. අධිකරණයේ විභාග වූ නඩුවක වාර්තා තිබෙන්න ඕනේ මහේස්ත්‍රාත් යටතේ මහේස්ත්‍රාත්ගේ උපදෙස් පිට අධිකරණ ලේඛනාගාරනේ. මේ එහෙම නැතුව නීතිපති දෙපාර්තමේන්තුවේ මිනිමරුවන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයාගේ සේප්පුවේ තියෙන විදියක් නෑ. එතනින්ම පැහැදිලිව පේනවා නේද මේ මිනිමරුවන්ගේ බේරා ගැනීම සඳහා එතන කටයුතු කර ඇති ආකාරය කියලා. මේව කවුද කරේ? මේවා මේ රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහලාගේ, රංජන් විජේරත්නලාගේ සහ පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් තමයි සිද්ධ කර මේව සේරම. නිකන් ආවට ගියාට සිද්ධ කරච්ච දැන්. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ධූරය දැන් මේ ඩෙස්මන් ප්‍රනාන්දු මහත්මයා. ඒ වගේ ඩෙස්මන් ප්‍රනාන්දුයේ බැටී වීරකෝ නීතිඥ මහත්මයයි රණසිංහ ප්‍රේමදාසර ලිපියක් ලිව්වා මේකට පොලිස් පරීක්ෂණයක් නිසලෙස සිදු කරන්න බැරි නම් අඩුතරමින් මේ රිචඩ්ගේ ඝාතනය හොයන්න ජනාධිපති කොමිසමක් හෝපත් කරන කියලා. නමුත් ඒ වෙලාවේ ප්‍රේමදාසගේ අපිට එහෙම කරන්න බෑ, ඒකට උත්සාහ කරන්න නැතේ කියලා. ඒ විතරක් නෙවෙයි දැන් මේම ඒයින්ද මේ නඩුව තවදුරටත් කර ඊට පස්සේ මෙතන අපූරු සිද්ධියක් වුණා. දැන් මේ පැමිණිලි කරුවා මේ අගතියටපත් වෙලා තියෙන රිචඩ් සොයිසාසා රිචඩ් සොයිසාගේ මව සරවණමුතුර. නමුත් ඊට පස්සේ රොණී ගුණසිංහ මිනිමරුවා ඔය මනෝහාරි සරවණමුතු මහත්මයට, ඒ කියන්නේ රිජඩ්ගේ අම්මට විරුද්ධව අධිකරණයේ නඩුවක් දැම්ම. මොකද්ද? බොරු නඩුවකට මාව වටවල මම මිනිමරුවෙක් කියලා මට අපහාස කරයි කියලා දැම්මා. ඒ කියන්නේ පැමිණිල්ල විත්තිය කරා, විත්තිය පැමිණිල්ල කරලා නඩුවක් දැම්මා. ඔන්න බලන්න තාත්තේ ලංකාවක නීති ආධිපත්‍ය කියලා මේ අද විතරක් නේ එදා වඩන් කරලා තියෙන දේවල් පැහැදිලිව පේනවනේ. මේ පිළිබඳ ඊට පස්සේ නිමල් සිරිපාලද සිල්වා, කවුරුත් දන්නවා නිමල් සිරිපාල සිල්වා. එතකොට මේ නිමල් සිරිපාල සිල්ලා 1990 සැප්තැම්බර් මාසයේ 15 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කිව්වා රිචඩ්ගේ ඝාතනය පිළිබඳව අපිට පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි කියලා. දැන් විවාදයක් එතකොට ඒ අවස්ථාවේ යෞවන කටයුතු හා පාර්ලිමේන්තුවේ සභානායක ධූරය දැන් මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඔහු නැගිටලා කිව්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 84 යටතේ මෙවැනි විවාදයක් දෙන්න බෑ කියලා කිව්වා. දීමේ හැකියාවක් නැහැ කියලා කිව්වා. අන්නේ රනිල් වික්‍රමසිංහ තමයි අද රටේ ජනාධිපති වෙලා තියෙන්නේ. එදා විවාදයක් කිලු ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන්නේ, එදා විවාදයක් කිලු මේ නිමල් සිරිපාලද සිල්ලා තමයි. තේරෙනවද දැන් කාණ්ඩ එකතු වෙලාම ඉන්නේ හැටි? එදා මිනිමරුවගිට විරුද්ධ හිටියන් අද මිනිමරුවත් එක්ක එකතු වෙලා
මිනිමරුව මිනිමරුව දැන් සේරම පරීක්ෂණලු සේරම දැන් එක කොටේ ඉන්නේ. එහෙම නිමල් සිරිපාල්ල රනිල් වික්‍රමසිංහ. ඒ විතරක් නෙමේ මෙම අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. මොකද්ද කරේ? රිචඩ් ද සොයිසා කියන්නේ සමලිංගිකයෙක් කිව්වා. සමලිංගික කොමේ මේ පාර්ලිමේන්තුවේ හැන්සට්වල් තෝරේ මං හිතේ ඊට පස්සේ මේකට විරෝධයක් කියලා ඉවත් කරවන්න මතක හැටියට නමුත් තීනවත් දන්නේත් නැහැ. ඒ අවස්ථාවේ කිව්වා ඒ කියන්නේ 1990 9 වෙනි මාසේ 15 වෙනිදා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරා රිචඩ් ද සොයිසා සමලිංගිකයෙක් කියලා ප්‍රකාශයක් කරා. මෙවැනි සමලිංගික පිළිබඳ මොන විවාදද කියලාත් ඇහුවා. අපි දන්න හැටියට සමාජයේ තියෙන ප්‍රචලිත කතාවක් තමයි රනිල් වික්‍රමසිංහ සමලිංගිකයෙක් කියලානේ කියන්නේ. ওই සාගල රත්නායකලා කකුල බිලාත් කාර්යවතලා රනිල් වල එක කරල්ල කියලා කණ්ඩායම කියලානේ කියන්නේ. අපි කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ පුජ්‍යලික දෙයක්. අපි ඒ ගැන විවේචනය කරන්නෙත් නැහැ. නම් මේ ප්‍රශ්නේ පැන නගිනු හින්දා තමයි මේ කරුණ හොප ඒ කියන්නේ රිචඩ් සමලිංගික නම් ඒක ඔහුගේ ලිංගික අයිතිය. රනිල්ගේ ඒක අයිතිය. අකිලගේ ඒක අයිතිය. සාගලගේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ රුචි අරුකම. නමුත් මේ ප්‍රශ්නේ පැන නගිනු හින්දා කියන්නේ මේ විදියට මිනිහක් මරලා ඒ මිනිහාගේ මිනිය තවත් වෙනත් ක්‍රමවලින් වසා දමන්න මේ විදියට චෝදනා එල්ල කරන රනිල් වික්‍රමසිංහ මොනතරම් අවලස්සන අවජාතක මිනිසුද කියලා තේරෙනව නේද? මේගොල්ලෝ තමයි අද රටේ ජනාධිපති වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගෙන් අපිට නීතියක් සර්වසාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඈ ඒ විතරක් නෙමෙයි මේ කාලේ විශාල ප්‍රචාරයක් ගියා මේ රිචඩ් තොයිසා ඝාතනයට මූලික හේතුව මේ කවුද මොනවද කරන්නේ කියලා ටෙලිනාට්‍යයක් හා සම්බන්ධ කතන්දරයක් කියලා. මොකද අපි දන්නවා 1988 ඔය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වෙනකොට ලංකා පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගියා රනිල් මේ රනිල් මේ රණසිංහ ප්‍රේමදාස වෙනින් රණ මොක මේ කවුද මොනවද කියලා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය රනිල් රණසිංහ ප්‍රේමදාසගේ ඒකෙදී ඒක බොහොම ජනප්‍රිය වුණා. එතකොට මේ කවුද මොනවද කරන්නේ කියන්නේ මේක රණසිංහ ප්‍රේමදාසම ගහ පෝස්ටරයක් එතකොට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය. දැන් මේක ඉලක්ක කරගෙන මෙන්න මේ කවුද මොනවද කරන්නේ වචන ටික අරගෙන ගල්කිස්ස නගර සභාවේ හිටියා නාගරික මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් පෙරේරා කියලා. දැන් ඔහු මේ සම්බන්ධයෙන් ටෙලිනාට්‍යයක්ම නාට්‍යයක් කරන්න උත්සාහ කරා. මේ කවුද මොනවද කියන. ඒ කියන්නේ ඒකට කතා වස්තු වුණේ රනිල් රණසිංහ ප්‍රේමදාස. මොකද ඒ කාලේ ඔය ලක්ෂ්මන් පෙරේරා කියන්නේ ඔය එක්සත් ජාතික පක්ෂයේ ගල්කිස්ස මන්ත්‍රීවරයා. ඔහු ගාමිණී දිසානායක ලලිත් ඇතුළත්මුදල් පිළියේ තමයි කටයුතු කරේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහලාගෙන් කැඩිලා සහ මේ රණසිංහ ප්‍රේමදාසලාගෙන් කැඩිලා ගියානේ ලලිත් ඇතුළත්මුදල් ගාමිණී දිසානායක කණ්ඩායමේ 1980 ඊට පස්සේ ඒත් ඒගොල්ලොත් එක තමයි ලක්ෂ්මන් පෙරේරා තියෙන්නේ. ඉතින් මේක රණසිංහ ප්‍රේමදාසට විරුද්ධව තමයි මේ නාට්‍ය කරන්න උත්සාහ කරේ මේ කවුද. මෙන්න මේකට පිටපත ලිව්වේ රිචඩ් සොයිසා කියලා පොඩි කතාන්දරයක් තිබුණා. මෙන්න මේ හේතු කොටගෙන රිචඩ් ප්‍රේමදාස විසින් මැරුවා කියන කතන්දරයකුත් ගියා. නමුත් අපි හොයලා බැලුවේ එහෙම කතන්දරයක් නෑ. රිචඩ්ගේ නාට්‍යයට සම්බන්ධව පිටපත ලියලා කිසි දෙයක් නෑ. මේක රිචඩ්ගේ මරණට මූලික හේතුව තමයි රනිල් වික්‍රමසිංහලා, රණසිංහ ප්‍රේමදාසලා, රංජන් විජේරත්නලා ඒ කාලේ කරන මිනි මැරුම් ලෝකයට හෙළිදරව් කිරීම තමයි මූලික හේතුව. නැතුව වෙන දෙයක් නෙමෙයි. ඇත්තටම මෙන්න මේ විදිහට තමයි. දැන් බලන්න එදා දැන් මේ 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 පරීක්ෂණ එහෙම යටපත් කළ තමයි රංජන් විජේරත්නලා ඔය කණ්ඩායම සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාසලා රිචඩ් සොයිසා මරලා ඒ පරීක්ෂණ යටපත් කළ මිනි මරුංග බේරගත්තේ. නමුත් අපිට අර කතන්දරයක් තියෙනවානේ දිට්ඨ ධර්ම වේදනීය කර්මියානුව මෙලවදි කර දේවල් මෙලසු මෙලව පරිසම් දෙනවා කියලා. ඒ අනුව වෙන්න ඕනේ මන් දන්නේ නැහැ කියන්න. අර 1981 මාර්තු මාසේ දෙවනිදා රංජන් විජේරත්නට ඒ අද්දී අත් වුණා. මේ මෙයා රිචඩ්ට මරන්න මූලිකත්වයේ ගත්ත එක් අය. රංජන් විජේරත්නට අන්තිමට තිබිරිගස්සාය ප්‍රදේශයේදී බෝම්බයක් පිබිරලා මැරුණා. අන්තිමට අලුගොඩක් බවට පත් වුණා. ඈ පෙට්ටිය සීල් කරලා තිබුණේ. මමත් ගියා එදා ඒ මිනිහ බලන්න. මමත් ඇස් දෙකට දැක්කා. මට පෙට්ටිය සීල් කරලා තිබුණේ. ඒ විතරක් නෙමේ ඔය 1993 මැයි මාසේ පළවෙනිදා කම්කරුවලියේදී රණසිංහ ප්‍රේමදාසයි රිචඩ්ට පැහැරගෙන යන මූලිකත්වයේ ගත්ත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනිසිංහසයි ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකින් මහමග මැරිලා ගියා. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් බෝම්බ ප්‍රහාරයකට ලක් කළ මැරුණු ප්‍රථම අවස්ථාව මේ වෙන්න ඕනි කම්කරු දිනයක් වෙනුනේ. ඒකත් මට කියන්නේ අර නීතියෙන් බැයිනම් වෙන ක්‍රමයකින් හෝ මේ අපරාධකරුවන්ට දඬුවම් තියෙනනේ අර සබහා ධර්මයෙන් හෝ දඬුවම් දෙනවා කියලා කතන්දරයකුත් තියෙනවා. ඒ වගේ දෙයක් වගේ තමයි මෙතන සිද්ධ වුනේ. නීතියෙන් ඒගොල්ලන්ට දඬුවම් හම්බුන්නේ නැහැ. රොනි ගුණසෙන් අන්තිමට මේ ඝාත රිචඩ්ගේ ඝාතනයට හවුල් වූ රංජන් විජේරත්නලා රණසිංහ ප්‍රේමදාසලා රොනි ගුණසිංහලා
ඒ 70 බුරුත්වට මම මොකද සිද්ධ වුණේ අවසාන මොහොතේ මහා මගමේ හරියන්න මමත් ඔය රිචඩ් රොණී ගුණසිංහ රණසිංහ ප්‍රේමදාස මරණකොට මමත් ඒ තරුණ මාධ්‍යවේදී වශයෙන් ඒ කාලේ ඔය රැළිය වාර්තා කරන්න ගියා මමත් එහිඳ ඔය සිදුවිල්ල ඇස් දෙකට දැක්ක ඔය ගලංග මලගෙවල් වලත් අපි ඒ දවස්වල ගියා අපි දැන් අපිට ඒවා තේරුණා අපිට මේ මේවා කියන අපිට ඒවා අත්දැකීමෙන් අපිට අදත් අපිට මතක් වෙනවා සිද්ධ වෙච්ච හැටි ඉතින් මේවා මිනි මරුවන්ට එහෙම ආවට ගියාට ඒවත් බේරෙන්න බෑ මේ විදිහට ඒ විතරක් නෙමෙයි ඊටම වගකීමෙන් තවද දැන් මේ රිචඩ් සොයිස්ගේ මරණයෙන් රිචඩ් සොයිසගේ මරණය දඩමින්මා කරගෙන තමයි 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත් වුණේ රිචඩ් වෙනුවෙන් මිනි මරුවන්ට දඬුවම් කරනවා ලොකු ගෝසාවක් දාලා බලයට පත් වුණා අන්තිමට මොකද රිචඩ්ගේ මරණයට කිසිම සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ ඈ රිචඩ්ව විකුණලා බලය ගත්තා විතරයි අන්තිමට රිචඩ්ගේ මිනි මරුවන්ට පසු කාලෙක ඔය රොණී ගුණසිංහ ප්‍රධානියා මරුණට පස්සේ ඒක සිද්ධියට සම්බන්ධ වුණු ලාල් රංචාකොඩ දේව සුරේන්ද්‍ර අර සරච්චන්ද්‍ර කියන පොලිස් නිලධාරීන්ට විරුද්ධව නඩු දැම්ම පහු කාලෙක නමුත් ඒ නඩු සාර්ථකව පවත්වාගෙන යන චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කටයුතු කරේ නැහැ පොලිසිය කටයුතු කරේ නැහැ ඒ නිසා ඒ තුන් දෙනාවත් අවසාන මොහොතේ ඒ නඩුවෙන් නිදහස් වුණා ඒකෙන් පැහැදිලිව පේනවනේ ඒ විතරක්නේ අපි දන්න මාධ්‍යක දැන් අපි රිචඩ් සොයිසා වගේ තමයි දැන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී 2015 දී රනිල් වික්‍රමසිංහලා මෛත්‍රීපාල ලසන්තගේ මිනිහ කරේ තියාගෙන තමයි බලයට පත් වුණේ මිනිවරුන්ට දඩුවක් අන්තිමට මොකද වුනේ ඈ ඒ මිනිස්සයා මැරිච්ච එක විතරයි ප්‍රගීත් ටෙක්නලි ගොඩලගේ මරණය විතරයි අන්තිමට මෛත්‍රීපාල බරිය අරගෙන ඒ වෙන්තින අන්තිම ටික දවසක් ගිහිල්ලා අර මිනිමරුවා ලෙස චෝදනා ලැබූ මෛත්‍රී මහින්ද රාජපක්ෂව අගමැති කර අතරමැදදී ඊට පස්සේ ටික කාලයක් ගියාම මොකද වුනේ දැන් මොකද වෙලා තියෙන්නේ එදා මේ මිරිමගුවන් කියලා චෝදනා කරපු රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා දැන් ඒගොල්ලෝ එකතු වෙලා දැන් ආණ්ඩු කරනවා දැන් අවසාන මොකද සිද්ධ වෙලාද රිචඩ්ලත් නැහැ ප්‍රගීත් ටෙක්නොලොජිඩ නැහැ ලසන්තලත් නැහැ අවසානේ කවුරුත් නැහැ අවසානේ මේ සරවණමුතු මහත්මිය රිචඩ්ගේ අම්මත් හිතේ වේදනාවෙන්ම මැරිලා ගියා මැරුණා मेरन कोटा बहुम दुखें वेदना मेरन को तमंगे दरुआ में युक्ति स्टूडे कै कह हर गए ने रिचट तो मेरु ये दान से असूहत असूवट असूरा में भीषण युगे ने में एवं इवर लगीट पास से अदमा समहार कथा कर भीषण अज्ञान एवं कथा कर बैठलू अपना है ना प्रश्न दिन हुआ मेरु ये इदान से आनुए और फेब्रुवारी मास दहाट अदवागे दिन कर खाऊद मेरु ये साजिद प्रेमदास के ताता रण सिंह प्रेमदास ඔය රනිල් වික්‍රමසිංහල තමයි ඒ වගේ දේවල් සාධාරණ කරේ. ඉතින් මේ වගේ අයට තව දුරටත් මේවා රටවල් පාලනය කරගෙන යන්න අපි ඉඩ දෙනවද? නැද්ද? ඔබ ඒ ගැන තීරණයක් ගන්න. මේවා හොඳට හිතට ගන්න. මෙහෙම තමයි රටේ එදත් අදත් රාජ්‍ය පාලකයෝ රටවල ඔබටත් මටත් සුබසිත සඳහන් මේ ඔවුන්ගේ පැවැත්ම උදෙසා. අපිව මරන් කාලේ ඒගොල්ලෝ ජීවත් වෙනවා. මේකට තවත් ඉඩ දිය යුතුද? නැහැ. එහෙනම් ඔබේ තීරණය ඔබේ අතේ. ඉතින් අපි හෙටත් මේ වගේම වැඩසටහනකින් හමු වෙමු. මම ශ්‍රීලාල් පියන්ත ඊතලේ නිවුස් YouTube channel එක subscribe කරන්න, ඉන් සහයෝගය දෙන්න. තවත් මේ වගේ වැඩසටහනකින් අපි හෙටත් හම්බෙමු. බොහොම ස්තුතියි.